අපි අහලා තියෙනවා අපි ඉගෙනගෙන තියෙනවා ඇත් රැලක ඇතින්නියකට පැටියෙක් ලැබුණහම රැලේ ඉන්න හැම ඇතින්නියකටම කිරියරෙනවා කියලා. අන්න ඒ වගේ මොහොතකට අද අපිපත් වෙලා තියෙනවා. අද අපිපත් වෙලා තියෙන්නේ මේ රටේ පාලකයින් විසින් අපිව ඇදලා දාපු පාගලා දාපු මහ නපුරු යුගයකට. මෙන්න මේ යුගයේ ජීවත් වෙන අම්මලා මෙන්න මේ යුගයේ ජීවත් වෙන අම්මලට තියෙන දුක දැනෙන මව්වරුන් දහස් සංඛ්‍යාතක් මේ ලංකා බිමේ ඉපදිලා ඉන්නවා. මේ ලංකාවේ මේ මොහොතේ ඉන්නවා. තමන්ගේ දරුවන්ට දැනෙන දුක වාව ගන්න බැරුව තමන්ගේ දරුවට එදා වේල කන්න දී ගන්න බැරුව දරුවෝ ගඟට විසි කරන යුගයකට අපි ඇවිල්ලා. තමන්ගේ දරුවා ඉපදිච්ච මොහොතේ කැලේට විසි කරන අම්මලා ඉන්න යුගයක් මේ රට තුල නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ දුක දරා ගන්න බැරුව එළියට බහැපු අම්මලා තමයි අද මේ වෙලාවේ අරගලේ ඉන්නේ. අපි දැක්කා පහුගිය කාලේ ගෝල් ෆේස් පිටියේ අරගල භූමියේ මෙන්න මේ අනිත් මව්වරුන්ගේ මේ රටේ ඉන්න අනිත් අම්මලාගේ දුක දැනිලා ඇහැට කඳුලක් වුණපු අම්මලා සිය දහස් ගාණක් අපි දැක්කා අරගල භූමියේ. මේ අම්මලා එළියට බැස්සේ තමන්ට විතරක් දරුවන්ට කන්න දී ගන්න බැරි හින්දා නෙමෙයි, මගේ දරුවට මට කන්න තියෙනවා කියලා ගෙදරට වෙලා ඉන්න අම්මලා අදටත් තවම ඉන්නවා අපි දකිනවා. නමුත් අපි එළියට බැස්සේ, මම එළියට බැස්සේ මං වගේ තවත් අම්මලා වෙනුවෙන්. අන්න ඒක මං බය නැතුව කියනවා. එනිසා මට කියන්න පුළුවන් මේ රටේ ඉන්න අම්මලට දැනෙන දුක තමන්ගේ දරුවට උදේ ඉස්කෝලේ යනකොට කෑම පෙට්ටියට දාගන්න දෙයක් නැති වුණාම ඒ දැනෙන දුක ඒක කියන්න දන්නේ ඒ අම්මා විතරයි. තමන්ගේ දරුවගේ කෑම පෙට්ටියට කුරුම්බ ගෙඩිය හූරලා දානකොට ඒ අම්මට දැනෙන දුක ඔබට දැනෙනවා නම් ඔබ තවමත් ගෙදරට වෙලා ඉන්නේ නැහැ. තමන්ගේ දරුවගේ කෑම පෙට්ටියට බත් ටික දාලා ලූණු ගෙඩියක් කපලා දානකොට ගමේ ඉන්න අම්ම කෙනෙක් ඔබට ඒ දුක දැනෙනවා නම් ඔබ ගේ අස්සට වෙලා ඉන්නේ නැහැ. ඔබ බහිනවා පාරට. ඇයි ඔබ පාරට බහින්නේ? ඔබ පාරට බහින්නේ ඔබේ සිහිනේ බොඳ වෙච්ච හින්දා. අපේ දරුවෝ වෙනුවෙන් අපිට තිබුණා හීන. අපේ දරුවෝ වෙනුවෙන් අපි මැව්වා හීන. අනේ අපේ දරුවන්ට අපි උගන්වන්න ඕනේ. අනේ අපේ දරුවන්ටත් තිබුණා අහිංසක හීන. අපි ඉගෙනගෙන අපි රස්සාවක් කරලා අනේ අපි ගෙයක් දොරක් හදා ගන්න ඕනේ. අනේ අපි යාන වාහනයක් ගන්න ඕනේ. අනේ අපි අපේ අම්මා තාත්තා වයසට ගියාම අපි බලා ගන්න ඕනේ කියන හීනේ මේ දරුවන්ට තිබුණා. ඒත් අද මොකද්ද වෙලා තියෙන්නේ? අද මේ සියලු හීන බොඳ වෙලා ගිහිල්ලා අපේ අම්මලා තාත්තලාට වෙලා තියෙනවා අපේ දරුවන්ගේ හීන කඳුළු වලින් පාට කරන්න. අපේ අම්මලා තාත්තලා අපේ දරුවන්ගේ හීන පාට කරන්නේ අපේ කඳුළු වලින්. ඒත් අපේ දරුවන්ට පේන්න නෙමෙයි. අපේ දරුවන්ට පේන්න පිට හඬන්න බෑ. අපේ දරුවන්ට පේන්න අපිට සුසුම්ලන්න බෑ. හැබැයි එහෙම නොකලත් අපේ දරුවන්ට දැනුණා. එහෙම දරුවන්ට දැනුණු හින්දා තමයි අපේ දරුවෝ පාරට බැස්සේ. අපේ දරුවෝ පාරට බැහැලා අරගල කරේ. එනිසා මං කියනවා උඹලා දාගනින්, උඹලා දාගනින් වැටකොටු, උඹලා දාගනින් බැරියර්, උඹලා මායින් අටෝගනින්. හැබැයි මම මේ වෙලාවේ කියනවා උඹලා රටවට කරලා වැටවල් බැන්දත් අපිට එන්න බැහැයි කියලා. හැබැයි උඹට බෑ අපේ කටවල් වට කරලා වැටවල් බඳින්න. අපිට පුළුවන් කතා කරන්න,
අපිට පුළුවන් අපේ කටවල් ඇරලා අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. අපිට අපේ භාෂණයේ අයිතිය තියෙනවා. ඒක නවත්තන්න හදන්න එපා. ඒක නවත්තන්න එන්න එපා. ඒක නවත්තන්න ආපු දවසට තමයි ඔය හැමෝටම තේරෙන්නේ. ඔය දියවන්නාවේ මහජන ඡන්දෙන් පත්වෙච්ච උත්තරීතර පාර්ලිමේන්තුවට ගිය මේ මහජන ඡන්දෙන් පත්වෙලා ආපු අනේ අපි ගැන කතා කරන්න, අනේ අපිපත් කරලා යවපු, අනේ අපි ගැන බලයි කියපු මෙන්න මේ පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් කනකොට මහජනතාව අමතක වෙලා මහා විතරයි උනේ උන් තයන්න කුද්දාගෙන උන්ට එහෙම වෙනකොට මේ මහජනතාව මතක නෑ මේ ජනයා නේද අනේ අපිව පත් කරලා ඇරියේ උන්ට එව්ව මතක නෑ පවුල් බලය තමන්ගේ දරුවෝ ගැන විතරයි උන්ට හීන තිබුණේ එනිසා උන් හත්මුතු පරම්පරාවකට මේකතු කරගත්තා එනිසා උන් තමන්ගේ මිනිපිරිය මිනරල් වෝටර් වලින් නාවනවා ඉතින් ඉන්නේ අපි දන්නේ නෑ කියලා මහත්යෝ අපි දන්නවා හැබැයි මම එකක් කියනවා අපි ඔබට පෙන්නනවා අපේ බලය අපේ අම්මලා තාත්තලාගේ තියෙන හයිය උඹලට නවත්තන්න බෑ අපේ දරුවන්ට කන්න වේලක් දී ගන්න බැරුව පාරට බහින අම්මා තාත්තා උඹට නවත්තන්න බෑ උඹලගේ කඳුළු ගෑස් වලින් උඹලට නවත්තන්න බෑ උඹලගේ වෝට කැනන්ස් වලින් උඹලට නවත්තන්න බෑ උඹලගේ බැටන් පොළු වලින් මේ අම්මලා තාත්තලාගේ හයිය උඹලට හිතා ගන්නවත් බැරි වෙන දවස බොහොම කිට්ටුයි හැබැයි මං එකක් කියන්න ඕනේ මෙන්න මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඉන්න මේ මහත්තුරු ටික ගෙදර එනකොට අනේ ඔය ගෙවල් වල ඉන්න නෝනලා උත්තරීතර පාර්ලිමේන්තුවේ වැජබෙන මහත්තුරුන්ගේ මහත් හොරුන්ගේ නෝනලා ටික ඉන්නවනේ ගෙවල් වල අනේ ඔය නෝනලා ටිකවත් කියලා දෙන්න මේ මහත්තුරුන්ට ගෙදර ආවම ඔයාලා කරන වැඩේ වැරදි කියලා පොඩ්ඩක් හිතන්න කියන්නේ යාලා ඡන්දෙන් පත් කරලම් පාර්ලිමේන්තුවට යවපු ජනතාව ගැන මේ මිනිස්සුන්ගේ දුක ටිකක් අහන්න කියන්න මේ මිනිස්සුන්ගේ දුක ටිකක් බලන්න කියන්න අනේ නෝනා මහත්තයෝ ඔබටත් එහෙම කියන්න බැරි නම් ඔයාලටත් එහෙම කියන්න බැරි නම් මෙන්න මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයට මහා ජනතාව උත්තර දෙන දවසට අනේ නෝනා මහත්තයෝ අන්න ඔයාලගේ මහත්තුරුන්ට වෙන දුක දැකලා ඔයාලට වෙන්නේ දුකට පුංගහ ගන්න අන්න ඒක මතක තියාගන්න ඔය පාර්ලිමේන්තුවේ ඉඳගෙන හිටියට දවසක එළියට බහින්න වෙනවා කියන එක මතක තියාගන්න මේ ජනතාව මේ මහා ජනතාව වැල නොකැඩි එළියට බහින දවස වැඩි ඈතක නෑ තමන්ගේ දරුවාට පෝෂණීය ආහාර වේලක් දෙන්න බැරුව බිත්තරයක් දී ගන්න බැරුව බිත්තරයක් රුපියල් 60කට වඩා වැඩි පාන් පිටි කිලෝ එකක් රුපියල් 480යි පරිප්පු කිලෝ එකක් රුපියල් 600යි අනේ කොහොමද මේ අපි අපේ දරුවන්ට කන්න දෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අන්න එහෙම කල්පනා කරලා බලලා හැරෙන්න මහ ජනතාව පැත්තට මහ ජනතාවගේ කඳුළු දකින්න මේ අම්මලගේ කඳුළු එක සෙල්ලම් කරන්න හදන්න එපා මේ අම්මලගේ කඳුළු බලගතුයි මේ අම්මලගේ කඳුළු ශක්තිමත් උදේ හවස සුසුම්ලන අම්ම කෙනෙක් එක්ක සෙල්ලම් කරන්න එපා මහත්තයෝ ඔයාලා සැපවින්දට මේ රටේ ජීවත් වෙන දරුවන්ගේ දුක දන්න අම්මලා තාත්තලාගේ හයිය ඊට වඩා වැඩි මේ රටේ ජීවත් වෙන මහ ජනතාව කියන්නේ මහා බලයක් ඒකයි මහා ජනතාව කිව්වේ අපිට අපි එක රොත්තක් වගේ එකතු වෙලා ඉන්නේ අපි එක රොත්තක් වගේ එකතු වෙලා ඉල්ලන්නේ වෙන මොනවත් නෙමෙයි අනේ අපේ දරුවන්ට ජීවත් වෙන්න නිදහසේ ජීවත් වෙන්න අනාගතයක් දෙන්න අනේ අපේ දරුවන්ට
ඉගෙන ගන්න අවස්ථාවක් දෙන්න. වෙන මොනවත් මේ අම්මලා ඉල්ලන්නේ නැහැ. වෙන මොනවත් මේ තාත්තලා ඉල්ලන්නේ නැහැ. ඔවුන්ගේ එකම අරමුණ, ඔවුන්ගේ එකම බලාපොරොත්තුව ඔවුන්ගේ දරුවන් පමණයි. ඒ දරු පැටවුන් රැකගන්න මේ රටේ ඉන්න අම්මලා පැකිලෙන්නේ නැහැ කියන එක මං කියන්න ඕනේ. ඔබ දන්නවා එදා කුවේණියට වෙච්ච අසාධාරණය නිසා එදා කුවේණිය සාප කරා. අද දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත කුවේණිලා මේ රටේ බිහි වෙලා ඉන්නවා. ඒ නිසා අන්න ඒ කඳුළු වලට වග කියන්න වෙනවා. එදා කුවේණිය කිව්වා අපි දන්නවා ඔබ කියවලා බලන්න බහලා බලන්න ඒ කුවේණිගේ සාපය ඒ එක ගැහණියයි. අද ලක්ෂ සංඛ්‍යාත කුවේණිලා ඔබට සාප කරනවා. අන්න ඒ අම්මලාගේ කඳුළු වලට වග කියන්න වෙනවා. ඔබ ඉක්මන් වුණේ නැත්නම් එදා කුවේණිය කිව්වා අහස උසුලන දෙවියනේ, පොළව උසුලන දෙවියනේ, මුහුද උසුලන දෙවියනේ, ඉරහඳ වන දෙවියනේ. තාමුණුවද කිව්වේ හේ විතරක් එහෙම කියලා නැවැත්තුවේ නෑ. අග්නි අසිනිය දෙවියනේ, වැයි වලාහක දෙවියනේ, මේඝ ගර්ජන දෙවියනේ, අසන් අපහට මේ වුණු විනේ. අද අපි කියන්නේ මොකද්ද? අද මේ කුවේණිලා කියන්නේ මොකද්ද? ඒ දේම තමයි. අද මේ කුවේණිලා ගෙයක් ගෙයක් ගානේ, දොරක් දොරක් ගානේ, අඬ අඬ හැපි හැපි කියන්නේත් මෙන්න මේ දේම තමයි. ඔවුන් කියන්නේ මොකද්ද? පොළව උසුලන දෙවියනේ, අහස උසුලන දෙවියනේ, මුහුද උසුලන දෙවියනේ, නැගෙන ඉරහඳ දෙවියනේ, අග්නි අසිනිය දෙවියනේ, වැයි වලාහක දෙවියනේ, මේඝ ගර්ජන දෙවියනේ, බලන් අපහට මුන් කල විනේ. අන්න එහෙම කියනකොට ඔබට වෙනවා මේට වග කියන්න. අරගලයට ජය වේවා. ජනතා අරගලයට ජය වේවා.